අපි කතා කරන්න යන්නේ පුතේ මූලික විදුලිතාක්ෂණ වේදයේ යටතේ 7 වෙනි පාඩම තමා මූලික විදුලිතාක්ෂණ වේදය කියලා කියන්නේ විදුලිතාක්ෂණ වේදයේ 12 පසරේ පිටේ නිර්දේශයේ 7 වෙනි පාඩම තමා මූලික විදුලිතාක්ෂණ වේදය කියලා කියන්නේ. එතන මූලික විදුලිතාක්ෂණ වේදය කියන පාඩම ගොඩක් ළමයි අත්තරින පාඩමක් සහ විභාගයේදී ගොඩක් ළමයි උත්තර ලියන්නේ නැහැ වැඩිය මේ පාඩම. හොඳට මූලික විදුලිතාක්ෂණ වේදය ගත්තාම මේ පාඩමට ගොඩක් ළමයි කැමති නැහැ. ඒකට හේතුව තමා මේ පාඩමේ තියෙන වැරද්දක් නෙමෙයි. ඒකේ හේතුව තමා ගොඩක් වෙලාවට ඔයාලා අපේ තාක්ෂණික විෂය ධාරා ආධාරින කට්ටිය ගණන් වලට දක්වන මැලිකම. තම දකින්න ප්‍රධානම කාරණේ තමයි මේ ගණන් හදන්න තියෙන කම්මැලිකම සහ ගණන් හදන්න බැරිකම. හිතර මේ විදුලි තාක්ෂණ වේදේ අමාරු දේවල් නැහැ. කියන්නේ අමාරු දේවල් නැහැ කියලා කියන්නේ අමාරු දේවල් නැහැ කියලා කිව්ව කෙනෙන් අදහස් කරන්නේ තේරුම් ගන්න බැරි දෙයක් නැහැ. කොහොම ලේසි තියරි ටිකක් තියෙන පොඩි සමීකරණ ටිකක් තියෙනවා මතක තියාගන්න. ඒ සමීකරණ ටික මතක තියාගත්තට පස්සේ මේ ගැටලු ටිකක් විසඳුවට පස්සේ මේ ගැටලු ටික හදන්න අපිට ආසාවක් එනවා. ඒ ආසාවක් ආවට පස්සේ මේ ගැටලු ටික හදාගත්තාම අර සිවිල් තාක්ෂණ වේදේ ප්‍රශ්න වලටත් වඩා යාන්ත්‍රික තාක්ෂණ වේදේ ප්‍රශ්න වලටත් වඩා ලේසියෙන් උත්තර ලියන්න පුළුවන් ප්‍රශ්න තමයි මොනවාද? මේ විදුලි තාක්ෂණ වේදේට අදාළ ප්‍රශ්න කොහොම කෙටියෙන් සරලව උත්තර ලියන්න පුළුවන් ප්‍රශ්න මොකද විස්තර කරන ඒවා වැඩි අහන්නේ ගණන් හදන ඒවා තමයි තියෙන්නේ පොඩි පොඩි. ඒ ගණන් ටික හදාගත්තාම අපි පේපර් එක හතර ඉවරදිම දන්නවා අපිට අදාළ ලකුණු ටික හම්බ වෙලා තියෙන්නේ කියලා. ඒක හින්දා මම කතා කරන්නේ ඔයාලට يعني විදුලි තාක්ෂණ වේදේ ප්‍රශ්න ටික මුල ඉඳලා හරියට කරන්න නේද? මුල ඉඳලා හරියට කරගත්තොත් මේක ඔයාලට හරියට මේකේ ෆවුන්ඩේෂන් එක අල්ලගත්තොත් 13 තියෙන ඉලෙක්ට්‍රොනිකස් පාඩමක් කොට දා ගන්න පුළුවන්. ඒ වගේම ඉලෙක්ට්‍රිකල් පාඩමක් තියෙන විදුලි බල උත්පාදනය සහ මෝටර්ස් ගැන ඒ ටිකත් ඔයාලට ලේසියෙන් මේක අල්ල ගන්න පුළුවන්. සමීකරණ මහා ගොඩක් නැහැ. මතක තියාගන්න සමීකරණ 10ක් 15ක් විතර වගේ තමයි නිතර භාවිතා වෙන සමීකරණ තියෙන්නේ. ඔය ටික මතක තියාගත්තාම මේක ගණන් හදන්න හරිය ලේසි. පොඩ්ඩක් ඉතින් ගණන් ටිකක් හදලා ටිකක් මහන්සි වෙන්න ඕනේ විශේෂයෙන්ම ගණන් දැනුම ගණිත දැනුම අඩු කට්ටියට ටිකක් මහන්සි වෙන්න වෙනවා මේ පාඩමට. එතකොට ඒක මුලින්ම අල්ලලා දාන්න එපා. මුලින් ඉඳලාම ඒක අල්ලා ගන්නවා කියලා හිතලා කරන්න. එතකොට මේ විදුලි තාක්ෂණ වේදය පාඩම් ටික හොඳට කරන්නත් පුළුවන්. ඒ වගේම මේ විදුලි තාක්ෂණ වේදයට අදාළ මූලික දැනුම ලබා ගන්න එක ඔයාලට අනාගතයටත් වැදගත් වෙනවා. මේ විභාගේ පාසල වල කැම්පස් එකට ගියොත් එහෙම කැම්පස් එකේදී ඔයාලට සිද්ධ වුණොත් එහෙම ඔයා තේරුණොත් එහෙම විදුලි තාක්ෂණ වේදයේ විතරක් තියෙන කැම්පස් එකකට ඔයාලට අනිවාර්යයෙන්ම මේ පාඩම් ටික කැමැත්තෙන් හරි අකමැත්තෙන් හරි විදුලි තාක්ෂණ වේදයේ හදාරන්න වෙනවා. එතකොට මේක නරක පැත්තකුත් නෙමෙයි බොහොම හොඳ මාකට් එකේ රස්සා රැකියා අවස්ථා තියෙන පිළිගත්තු ශ්‍රේෂ්ඨයක් නේ. දොර විදුලි බල මණ්ඩලයට ගිහම හොඳ සැලරි එකක් ගන්න පුළුවන්. නමුත් තාම ප්‍රශ්නේ තියෙන්නේ අපේ ටෙක්නිකල් ස්ට්‍රීම් එකෙන් අයින් වෙච්ච කවුරුත් තාම ඒ තත්ත්වයට යන්න හම්බෙලා නැහැ. යන්න හම්බෙලා නැහැ කියන්නේ තාම කවුරුත් අවුට් වෙලා නැහැ කැම්පස් එකෙන්. ඊට පස්සේ ඉස්සරහදී විදුලි බල මණ්ඩලෙත් අපේ තාක්ෂණ අංශ ගැන දරුවන්ටත් අවස්ථාවක් ලැබෙයි ඉස්සරහ. විශේෂයෙන්ම ඉලෙක්ට්‍රිකල් සුපරින්ටෙන්ඩන්ට් කෙනෙක් විදිහට ගත්තාම එයාලට හොඳ වැටුපකට යන්න පුළුවන්. විශේෂයෙන්ම දැන්ට ඒ සඳහා බඳව ගන්නෙ NDT, HNDE සහ TDI පාඩමාලා හදාරපු අය තමයි බඳව ගන්නෙ විදුලි අධිකාරීවරු විදිහට. එතකොට ඉස්සරහට BEd ඉලෙක්ට්‍රොනික්ස් ඉලෙක්ට්‍රිකල් කරපු ළමයි ඉලෙක්ට්‍රිකල් විශේෂම කරපු කට්ටිය තත්ත්වය ලැබෙයි ES ලා විදිහට විදුලි වලට සම්බන්ධ වෙන්න. හරි ඒක වෙනම කාරණාවක් නෙවෙයි ඉස්සරහට දින කාරණාවක්. එතන මේ විදුලි තාක්ෂණ වේදය අපිට නැතුවම බැරි දෙයක්. එතන මේ විදුලිය නැතුව අපිට කිසිම දෙයක් වර්තමානයේ කරගන්න බෑ. අවම වශයෙන් අපිට මේ විදිහට ඔයාලත් එක්ක සාකච්ඡා කරන්න බෑ විදුලි තාක්ෂණ වේදය. නැත්තම් තව ටික කාලයක් යද්දී පන්ති කාමරේ උගන්වන්නත් බෑ විදුලිය නැත්තම් නේද? මොකද ගොඩක් වෙලාවට වයිට් බෝඩ්ස් පාවිච්චි කරනවා අඩුයි. අපි ප්‍රසන්ටේෂන් පාවිච්චි කරන්නේ ඒ වගේ දේවල් භාවිතා කරනකොට අපිට විදුලිය කියන එක අත්‍යවශ්‍ය සාධකයක් වෙනවා. එතකොට මේ විදුලිය අමාරු වෙන තවත් එක හේතුවක් තමයි ගඩොල් බැම්මක් නම් අපිට අතපත ගාලා බැඳලා කරලා ඉගෙන ගන්න පුළුවන්. නමුත් විදුලිය කියන එක අපිට ඇහැට ඇල්ලුවම පේන්නේ අල්ලන්න ගියොත් එහෙම මැරෙන්න තමයි වෙන්නේ නේ. වැඩි වෝල්ටි තරයක් දෙනොත් එහෙම මරණය වුණා සිද්ධ වෙන්න පුළුවන්. ඒ හින්දා මේ ඇහැට පේන්නේ නැති ශක්තියක් ශක්ති ප්‍රබවයක් එක තමයි මේ විදුලි තාක්ෂණ වේදයේදී අපි ගණනය කිරීම කරන්නේ. ඒ වගේම ගොඩක් සිද්ධාන්ත ගොඩනැගිලා තියෙන්නේ කල්පිත සිද්ධාන්ත. කල්පිත කියලා කියන්නේ අපිට අල්ලලා ස්පර්ශ කළා දැනගන්න පුළුවන් දේවල් නෙමෙයි තියෙන්නේ. ගණිතමය සංකල්ප සහ ගණිතමය සමීකරණත් එක තමයි මේ පාඩම් ගොඩක් වෙලාවට බද්ධ වෙලා තියෙන්නේ. ඒකයි මේ ගොඩක් ඉංජිනේරු තාක්ෂණ විද්‍යා ආධාරණ දරුවෝ මේ පාඩම් වලට එච්චර කැමැත්තක් දක්වන්නේ නැත්තේ. හරි. එහෙම කැමැත්ත තියෙන දරුවෝ පේපර් එකේදී يعني දන්න කට්ටිය හොඳටම මේ ලකුණු ප්‍රශ්න වල ලකුණු ගන්න බබට මාකින් වලදී පෙන්ලා දිනවා. දන්න නැති කට්ටිය තමයි. දන්න නැති කට්ටිය මොකුත්ම ලියන්න යන්නේ නැහැ මේ ප්‍රශ්නෙට උත්තර ලියන්න නැතුවම ඉන්නවා බොහෝ විට. හරි. විදුලි පරිපථයක අඩංගු උපාංග අපට ප්‍රධාන වශයෙන් කොටස් තුනකට බෙදන්න පුළුවන්. ඒතකොට විදුලි පරිපථ ගත්තාම දැන් මේ පාඩම මූලික විදුලි තාක්ෂණ වේදය. මේක මූලික විදුලි තාක්ෂණ වේදය කිව්වට ඉලෙක්ට්‍රිකල් වලට සහ ඉලෙක්ට්‍රොනික්ස්. ඒ විදුලි කියලා කියන්නේ ඉලෙක්ට්‍රිකල්නේ. ඉලෙක්ට්‍රොනික්ස් කියලා කියන්නේ
ඔය සර්කිට් පැත්තට බර වෙච්ච. එතකොට මේ ඉලෙක්ට්‍රිකල් සහ ඉලෙක්ට්‍රොනික්ස් දෙකටම අදාළ මූලික කරුණු තමයි මේ මූලික විදුලි තාක්ෂණ වේදය කියලා අපි 12 වසරේදී ඉගෙන ගන්න. එතකොට මේක එක කොටසක් යටතේ අපි ඉගෙන ගන්නවා. අපිට ගෘහ විදුලි පරිපථය කියලා වෙනම කොටසක් තියෙනවා මේක අන්තිමටම. ඒක ගැන කතා කළාම අපි ගෘහ විදුලි පරිපථය ගැනත් මේ පාඩමේදී අවසානයේට සාකච්ඡා කරනවා. එතකොට ඕනෑම විදුලි පරිපථයක් ගත්තාම විදුලි පරිපථයක් හෝ ඉලෙක්ට්‍රොනික්ස් පරිපථයක් ගත්තාම ඒකේ ප්‍රධාන වශයෙන් උපාංග වර්ග තුනක් තියෙනවා. එකක් තමයි ප්‍රභව දින. ප්‍රභව කියලා කියන්නේ මේ විදුලි උපකරණය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය විද්‍යුත් ශක්තිය ලබා දෙන එක තමයි ප්‍රභවයක් කියලා කියන්නේ. අපි පෘථුවිය ගත්තාම පෘථුවියට තියෙන එකම ශක්ති ප්‍රභවය මොකක්ද? සූර්යයානේ. එතන මේ පෘථුවිය මත තියෙන සෑම ජීවියෙක්ගේම පැවැත්ම තීරණය වෙන්නේ සූර්යාගේ ලැබෙන ශක්තියත් එක්ක. අපිට සූර්ය ශක්තිය ලැබුණ නැත්නම් අපිට මේ ලෝකයේ තියෙන ජීවයක් ගැන හිතන්න බෑ. මොකද අපි ශාකමද ලැබෙනවා. ශාකවලට තමන්ගේ ආහාර නිෂ්පාදනය කිරීම සඳහා සූර්යාලෝකය උන. ඒ වගේම විදුලි පරිපථයක විද්‍යුත් ශක්තිය ලබා ගැනීම සඳහා මොකක් හරි ප්‍රභවයක් ඕනේ. ඒතකොට බහුලව අපි මෙතෙන්දී ප්‍රභව යටතේ වැඩිපුර සාකච්ඡා කරන්න යන්නේ විදුලි කෝෂ ගැන. ඒතර වියලි කෝෂයකින් එහෙම නැත්නම් විදුලි කෝෂයකින් තමයි බැටරියකින් සරලවම කිව්වොත් තමයි විද්‍යුත් ශක්තිය අපි ලබා ගන්න. ඊට අමතරව වෙනත් විකල්ප ප්‍රභවයන් දිනන ඕනතරම් විදුලි ලබා ගන්න. ඩයිනමෝ එකකින් අපිට ගන්න පුළුවන්. ජෙනරේටරකින් විදුලිය ලබා ගන්න පුළුවන්. නැත්නම් සූර්ය පැනලයක් මගින් විදුලිය ලබා ගන්න පුළුවන්. ඔය ආදී විවිධ ක්‍රමවලට අපිට අපේ පරිපථයකට අවශ්‍ය විදුලිය විදුලි බලය ලබා ගන්න පුළුවන්. එතකොට අපිට මේ පරිපථයකට අවශ්‍ය විදුලි ශක්තිය ලබා දෙන කොටස අපි හඳුන්වනවා ප්‍රභවයක් කියලා. එතකොට ප්‍රභව යටතේ මේ පාඩමේදී අපි වැඩිපුර අවධානය යොමු කරන්නේ විදුලි කෝෂ ගැන. ඊළඟට ඕනම පරිපථයක තියෙනවා පාලන උපක්‍රම. ඕනම පරිපථයක තියෙනවා පාලන උපක්‍රම. එතකොට මේ පාලන උපක්‍රම කියලා කියන්නේ විදුලි පරිපථයක තියෙන උපාංග පාලනය කිරීම සඳහා භාවිත කරන ඩිවයිස්. එතකොට සාමාන්‍යයෙන් ගෙදර විදුලි පරිපථයක මොකද ගෘහ විදුලි පරිපථය ගත්තාම අපිට ගෙදර ලයිට් එකක් දාන්න ඕන අපි කියලා ස්විච් එකක් තමයි ඔපරේට් කරන්නේ. එතකොට ස්විච් එක කියලා කියන්නේ මොකද්ද? පාලන උපක්‍රමය. එතකොට අපිට සමහර ලාවට හදන්න පුළුවන් ඔය ICT කරන කට්ටිය පොඩ්ඩක් දන්න වෙදී ICT වල ලොජික් ගේට් භාවිත කරලා අපිට ස්වයංක්‍රීය ස්විච් වර්ග හදන්න පුළුවන්. ඒ වගේම ස්වයංක්‍රීය පරිපථ හදන්න පුළුවන්. එතකොට මේ පරිපථ වල විවිධ ඉලෙක්ට්‍රොනික උපාංග කීපයක් යොදා ගැනීමෙන් අපි කරන්නේ පාලන උපක්‍රම හදන. එතකොට මේකෙදී අපි පාලන උපක්‍රම ගැන කියලා විශේෂයෙන්ම සාකච්ඡා කරන්නේ විදුලි පරිපථ වල භාවිත කරන ස්විච් වර්ග පිළිබඳව. ඊළඟට තියෙනවා ඕනෑම විදුලි පරිපථයක විවරයක් තියෙනවා. විවරයක් කියලා කියන්නේ අපේ අවශ්‍ය කාර්යයක් සඳහා විද්‍යුත් ශක්තිය අපේ කාර්යයට අවශ්‍ය ශක්තිය බවට පත් කර ගැනීම සඳහා භාවිත කරන උපාංගයක්. ඒතර අපි ගත්තොත් එහෙම සූත්‍රිකා පහන සාමාන්‍ය බල්බ් එකක් ගත්තාම බල්බ් එකේ සූත්‍රිකාව හරහා විදුලි ධාරාව ගලාගෙන යද්දී අර දඟරය රත් වෙලා ඒ රත් වීම නිසා තමයි උපදින ආලෝකයෙන් තමයි අපිට ආලෝක ශක්තිය ලැබෙන්නේ. ඒකට විද්‍යුත් ශක්තිය ආලෝක ශක්තිය බවට පරිවර්තනය කරන්න අපි භාවිත කරන මොකක්ද? බල්බ් එක. ඒතර බල්බ් එක ඇවිල්ලා විබරයක්. ඒ වගේම ෆෑන් එකක් ගත්තොත් එහෙම අපිට සුළඟ ලබා ගන්න ඕනම ෆෑන් එකක් දානවා. ෆෑන් එක දැම්මහම ෆෑන් එකේ තඩු භ්‍රමණය කරන්න බෑ. තඩු භ්‍රමණය කරන්න අවශ්‍ය භ්‍රමණ ශක්තිය ලබා ගන්න නැත්නම් භ්‍රමණ ශක්තිය කියන්නේ භ්‍රමණ චාලක ශක්තිය ලබා ගන්න විද්‍යුත් ශක්තිය භාවිත කරලා මෝටරේ තියෙන කොයිල් මගින්. ඒ වගේම ගත්තොත් එහෙම අපි රයිස් කුකර් එකක් ගමුකෝ. රයිස් කුකර් එකේ මාද තියෙන්නේ තාපන දඟරයක් තියෙන. එහෙනම් විද්‍යුත් ශක්තිය තාප ශක්තිය බවට භාවිත පත් කරගන්න අපි භාවිත කරනවා කොයිල් එකක. ඒව අපි හඳුන්වනවා විබර කියලා. එතකොට විබර කියන්නේ මොනවද? විශේෂයෙන්ම බල්බ්, මෝටර් ඒ වගේම තාපන දඟර වගේ ඒවා අපි විවර විදියට හඳුන ගන්න. දැන් විදුලි පරිපථයක ප්‍රධාන වශයෙන් තියෙනවා මොනවද? ප්‍රභව තියෙනවා, පාලන උපක්‍රම තියෙනවා, ඒ වගේම විවර දක්නට ලැබෙනවා. දැන් අපි බලමු මුලින්ම ප්‍රභව ගැන පොඩ්ඩක් සවිස්තරව සාකච්ඡා කරමු. ප්‍රභවයක් කියලා කියන්නේ විද්‍යුත් පරිපථයකට අවශ්‍ය විද්‍යුත් ශක්තිය ජනනය කරන ඒකකය. ඒතර විද්‍යුත් ජනනය කරන ඒකකය තමයි අපි ප්‍රභව කියලා කියන්නේ. ප්‍රභව වලට උදාහරණයක් තමයි විද්‍යුත් කෝෂ. විද්‍යුත් කෝෂ අපිට ප්‍රධාන වශයෙන් කාණ්ඩ දෙකකට වෙන් කරන්න පුළුවන්. එකක් තමයි තෙත් කෝෂ, අනිත් එක තමයි වියලි කෝෂ. එතකොට කෝෂයේ ඇතුලේ තියෙන මාධ්‍ය වියලි ස්වභාවයෙන් තියෙනවා අපි ඒක කියනවා වියලි කෝෂ කියලා. එතකොට අපි සාමාන්‍යයෙන් අර ටෝච් බැටරියක් රිමෝට් එකකට දාන්න ඩබල් ඒ බැටරියක් වගේ එකක් ගත්තාම මේක වියලි ස්වභාවයෙන් තමයි ඒකේ තියෙන රසායන ද්‍රව්‍ය අන්තර්ගත වෙලා තියෙන්නේ. එහෙනම් අපි ඒව හඳුන්වනවා වියලි කෝෂ කියලා. ඒ වගේම මෝටරද බැටරියක් ගත්තොත් එහෙම මේක ඇතුලේ තියෙන දියරමය දන් තෙත් ස්වභාවයෙන් තියෙන
අම්ල ද්‍රාවණයක් තමයි තියෙන්නේ. එතකොට ඒ ද්‍රාවණය අපි වගේ ඒ වගේ ද්‍රාවණ භාවිතා කරන කෝෂ අපි හඳුන්වනවා තෙත් කෝෂ විදියට. එතකොට මේ තෙත් කෝෂ හෝ වේවා වියලි කෝෂ හෝ වේවා මේවා අපිට නැවත ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට යලි වර්ගීකරණය කරන්න පුළුවන්. එහෙමනම් ඒ කොහොමද? අපි වියලි කෝෂ ගැන හිතුවත් එහෙම වියලි කෝෂ නැවත කොටස් දෙකකට බෙදන්න පුළුවන්. ප්‍රාථමික කෝෂ සහ ද්විතීක කෝෂ ලෙස. ඒ වගේම තෙත් කෝෂත් අපිට කොටස් දෙකකට බෙදන්න පුළුවන්. ප්‍රාථමික කෝෂ සහ ද්විතීක කෝෂ විදිහට. එතකොට මොකක්ද ප්‍රාථමික කෝෂයක් කියලා කියන්නේ? කුමක්ද ද්විතීක කෝෂයක් කියලා කියන්නේ? එහෙනම් ප්‍රාථමික කෝෂය ප්‍රාථමිකයි කියන එකේ අදහස බේසික් කියන එකෙන් ප්‍රාථමිකයි කියලා කියන්නේ යාට ලොකු දේවල් කරන්න බෑ. ප්‍රාථමික කෝෂයක් කියන එකේ අදහස තමයි මොකක්ද? නැවත ආරෝපණය කරන්න බැරි කෝෂයක් අපි හඳුනනවා ප්‍රාථමික කෝෂයක් කියලා. ඒතර බොහෝ වියලි කෝෂ වර්ග ප්‍රාථමික කෝෂ ලෙස හැසිරෙනවා. ඒ වගේම බොහෝ ද්විතීක බොහෝ තෙත් කෝෂ ද්විතීක කෝෂ විදියට හැසිරෙනවා. ඒතර මම හැමතිස්සෙම පරිස්සම් වුණා සියලු කියන්නේ නැතුව බොහෝ කියන හරි. ඒතර සමහර තෙත් කෝෂ තියෙනවා ප්‍රාථමික කෝෂ විදියට හැසිරෙන්නේ. ඒ වගේම සමහර වියලි කෝෂ තියෙනවා ද්විතීක කෝෂ විදියට හැසිරෙනවා. එහෙනම් තමයි මගේ බොහෝ ඒවා කියලා හරි. එතකොට ද්විතීක කෝෂ කියලා කියන්නේ නැවත ආරෝපණය කරන්න පුළුවන් කෝෂ අපි හඳුන්වනවා ද්විතීක කෝෂ කියලා. නැත්නම් රීචාර්ජබල් බැටරිස් අපි හඳුන්වනවා ද්විතීක කෝෂ කියලා. නන් රීචාර්ජබල් බැටරිස් අපි හඳුන්වනවා ප්‍රාථමික කෝෂ කියලා. නැවත කිව්වොත් එහෙම ආරෝපණය කරන්න පුළුවන් කෝෂ අපි හඳුන්වනවා ද්විතීක කෝෂ කියලා. ආරෝපණය කරන්න බැරි කෝෂ නැවත ආරෝපණය කරන්න බැරි කෝෂ අපි කියනවා ප්‍රාථමික කෝෂ කියලා. එතකොට මේ කෝෂ ගත්තාම දැන් ඔය ඇල්කලයින් බැටරි කියලා જાතියක් තියෙනවනේ ආලා දිනනනේ. වෙළඳ පොලේ තියෙනවා සාමාන්‍ය ඩබල් A බැටරි තියෙනවා, සාමාන්‍ය ට්‍රිපල් A බැටරි තියෙනවා, C සයිස් බැටරි තියෙනවා, D සයිස් බැටරි තියෙනවා. මේවා ඔක්කොම සින්ක් කාබන් කෝෂ. සින්ක් කාබන් කෝෂ. ඒ වගේ මේ සින්ක් කාබන් කෝෂ වලම වෙන මාදිරියක් තියෙනවා ශාරීරිය කෝෂ කියලා වර්ගයක්. ඒවා අපි හඳුන්වනවා ඇල්කලයින් බැටරිස් කියලා. ඇල්කලයින් බැටරි බැටරි එක මිල සාමාන්‍යයෙන් අපි ඩබල් A බැටරි කැලි දෙකක් ගත්තොත් එම් වර්තමාන මිල රුපියල් 80ක් විතර වෙනවා. 75 80ක් වගේ රේන්ජ් එක තියෙනවා. එතකොට ඇල්කලයින් බැටරියක් ගත්තොත් එහෙම යාගේ මිල සාමාන්‍ය රුපියල් 130ක් 150 වගේ මිලක් වෙනවා සාමාන්‍ය ඇල්කලයින් වර්ගයේ සාමාන්‍ය ප්‍රාථමික කෝෂය. එතකොට ඒකේ ද්විතීක කෝෂයක් විදිහට හදපු රීචාර්ජබල් කරන්න පුළුවන් විදිහට හදපු කෝෂ තියෙනවා. ඒවා තියෙනවා සාමාන්‍ය වියලි කෝෂ වර්ගත් තියෙනවා රීචාර්ජ් බැටරි විදිහට හදපුවා. ඒවා සාමාන්‍ය රුපියල් 200ක් විතර වගේ වෙනවා. හැබැයි ඇල්කලයින් වර්ගයේ ද්විතීක කෝෂයක මිල ඊට වඩා වැඩි සාමාන්‍ය රුපියල් 350ක් 400ක් ඊට වඩා වැඩි වෙන්නත් පුළුවන් සමහර අවස්ථාවල ඇල්කලයින් වර්ගයේ රීචාර්ජබල් බැටරි. ඒතර විශේෂයෙන්ම ඇල්කලයින් වර්ගයේ රීචාර්ජබල් බැටරිස් කැමරා වලට භාවිතා කරනවා. ඒ වගේම වැඩි විදුලි ශක්තියක් අවශ්‍ය කරන සෙල්ලම් බඩුත් එක්ක අපිට දෙනවා. ඒ සෙල්ලම් බඩුව මිලදී ගන්නකොටම ඒ සෙල්ලම් බඩුව දෙන පැක් එකේ වෙනවා අමතර රීචාර්ජබල් යුනිට් එකක්. ඒතර මේකට දාන කෝෂ අපිට නැවත රීචාර්ජ් කරලා ඉලෙක්ට්‍රික් පවර් භාවිතා කරලා රීචාර්ජබල් කරලා නැවත භාවිතා කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් ඇල්කලයින් බැටරි වල නැවත ආරෝපණය කරන්න පුළුවන් විදිහ නැත්නම් ද්විතීක කෝෂ විදිහට හැසිරෙන ඇල්කලයින් බැටරි වල රීචාර්ජ් කරන්න පුළුවන් සාමාන්‍යයෙන් දහස් වතාවක් කියලා තමයි නිෂ්පාදකයා කියන්නේ. يعني දහස් වතාවක් නැවත ආරෝපණය කරලා භාවිත කරන්න පුළුවන් කියලා කියනවා. ඒතර සාමාන්‍ය ඇල්කලයින් බැටරියක් ගත්තහම සාමාන්‍ය සින්ක් කාබන් කෝෂයකට වඩා වැඩි කාලයක් භාවිත කරන්න පුළුවන්. ඒතර මිලත් වැඩි, ඒ වගේම වැඩි කාලයක් භාවිත කිරීමේ හැකියාවක් තියෙනවා. ඒතර අපි ඊළඟට බලමු මොකක්ද විද්‍යුත් කෝෂයක විද්‍යුත් ගාමක බලය ජනනය කිරීම සිදු වෙන්නේ. ඇත්තටම තෙත් කෝෂයක හෝ වියලි කෝෂයක يعني ඕනම කෝෂයක විද්‍යුත් කෝෂයක විද්‍යුත් ගාමක බලයක් ජනනය කිරීම නැත්නම් වෝල්ටීයතාවයක් සකස් කිරීම සිදු කරන්නේ කිමිකල් රියැක්ෂන් එකක් මගින්. නැත්නම් රසායනික ප්‍රතික්‍රියාවක් මගින් තමයි කෝෂයක විද්‍යුත් ගාමක බලය ජනනය කිරීම සිද්ධ වෙන්නේ. එතකොට මේ වියලි කෝෂය මගින් ලබා දෙන්න පුළුවන් ධාරිතාවය බැට් කෝෂයේ සඳහන් කරලා තියෙනවා. ඒ ධාරිතාවයේ මහින්නේ ඇම්පියර් පැය වලින්. ඒතර විදුලි කෝෂයක ධාරිතාවය අපි මහින්නේ ඇම්පියර් පැය වලින්. අපිට අපේ පරිපථයකට සුදුසු කෝෂයක් හෝ කෝෂ සමූහයක් තෝරගැනීමේදී බැටරියේ විද්‍යුත් ගාමක බලය සහ ඇම්පියර් පැය නැත්නම් බැටරියේ ධාරිතාවය අපිට වැදගත් වෙනවා. ඉතින් අපි බලමු වෙළඳ පොලේ තියෙන බහුලව භාවිතා කරන සින්ක් කාබන් වියලි කෝෂ වර්ග මොනවද සහ ඒවායේ ධාරිතාවයන් මොන වගේද ගන්න කියන එක. අපි දන්නවා සාමාන්‍යයෙන් ඔය කුඩා ප්‍රමාණයේ සෙල්ලම් බඩු වර්තමානයේන බොහෝ රිමෝට් කන්ට්‍රෝල් වල භාවිතා වන්නේ ත්‍රිබල් A ප්‍රමාණයේ ඉතා කුඩා ප්‍රමාණයේ බැටරියක්. එතකොට මේ බැටරියේ විද්‍යුත් ධාරිතාවය වන්නේ 500යි මිලි ඇම්පියර් හවර්ස්. මිලි ඇම්පියර් පැය
පන්සියක් තමා මේ බැටරියේ ධාරිතාවය වෙන්නේ. මේ සියලුම මේ සිංක් කාබන් කෝෂවල විද්‍යුත් ගාමක බලය වන්නේ වෝල්ට් 1.5යි. එතන මේ හැම බැටරි වර්ගයකම වෝල්ටීයතාවය වන්නේ වෝල්ට් 1.5යි. ත්‍රිබල් ඒ බැටරියේ විද්‍යුත් ධාරිතාවය වන්නේ මිලි ඇම්පියර් පැය 500ක් බව මතක තියාගන්න. එතකොට ඩබල් ඒ බැටරි ගත්තහම ගත්තහම එයාගේ විද්‍යුත් ගාමක බලයත් වෝල්ට් 1 වෝල්ට් 1.5යි. එයාගේ ගබඩා කරගන්න පුළුවන් විද්‍යුත් ගාමක බලය මිලි ඇම්පියර් පැය 1500යි. එතකොට ඒකත් ගොඩක් වෙලාවට ඔරලෝසු වල සහ ටිකක් වැඩි විදුලි බලයක් ඕනේ කරන සෙල්ලම් බඩු වල වගේ භාවිතා කරනවා. ඩබල් ඒ බැටරිය C size බැටරිය බොහෝ විට භාවිතා වන්නේ වීඩියෝ කැමරා වල. වීඩියෝ කැමරා වල බොහෝ විට මේ බැටරිය භාවිතා වෙනවා. ඒ බැටරියේ ධාරිතාවය ඇවිල්ලා මිලි ඇම්පියර් පැය 5000ක් වෙනවා. ඒ බැටරියෙත් අග්‍රතර වෝල්ටීයතාවයම නැත්නම් විද්‍යුත් ගාමක බලය වන්නේ වෝල්ට් 1.5යි. ඒතර ටයිප් D කියලා කියන්නේ අපි සාමාන්‍යයෙන් විවහාර කියන්නේ ටෝච් බැටරිය කියලා. මේ ටෝච් බැටරිය එකත් විද්‍යුත් ගාමක බලය වෝල්ට් 1.5යි. ඒ බැටරියේ විද්‍යුත් ධාරිතාවය ඇවිල්ලා මිලි ඇම්පියර් පැය 9000ක් වෙනවා. ඊළඟට අපි බලමු මෙතන කියලා දිනවා සිංක් කාබන් කෝෂයක විද්‍යුත් ගාමක බලය වෝල්ට් 1.5ක් වෙනවා. වියලි කෝෂයක් විද්‍යුත් ගාමක බලය කියලා කියන්නේ එහෙම නැත්නම් බැටරියක කෝෂයක විද්‍යුත් ගාමක බලය කියලා කියන්නේ පරිපථයකට ලෝඩ් කරන්නේ නැතුව, يعني පරිපථයකට අපි බැටරිය සම්බන්ධ කරන්නේ නැතුව බැටරියේ අග්‍රතර පෙන්වන විභවාන්තරය අපි හඳුන්වනවා බැටරියේ විද්‍යුත් ගාමක බලය කියලා. බැටරියක අග්‍රතර පෙන්වන වෝල්ටීයතාවය පරිපථයකට සම්බන්ධ නොකරන අවස්ථාවේදී අපි හඳුන්වනවා කෝෂයේ විද්‍යුත් ගාමක බලය කියලා. අපි බලමු බහුලව භාවිතා වන වියලි ഘോഷ මොනවද කියලා සහ ඒවයේ විද්‍යුත් ගාමක බලයන් විශේෂයෙන්ම දෙවන වාර විභාගයේ තුන්වෙනි වාර විභාගයේ MCQ වල මේ වෝල්ටීතාව ගැන ඔයාලා දැනන් ඉන්න වෙනවා. සාමාන්‍යයෙන් A level exam එකේ නම් මේ වගේ වෝල්ටීතාව වලින් ප්‍රශ්න අහලා නැහැ. නමුත් වාර විභාග වලදී මේ වගේ event ප්‍රශ්න අහන්න පුළුවන්. ඒ නිසා මේ වෝල්ටීතාව ගැන දැනගන්න මම විශේෂයෙන් සඳහන් කරන කෝෂ වල අගයන් අනිවාර්යයෙන් මතක තියාගන්න. ඔයාලා සාමාන්‍යයෙන් දැනම් ඉන්න ඕනේ සිංක් කාබන් කෝෂය අපි හඳුනන තවත් නමක් තමයි ලෙක් ලාන්ච් කෝෂය කියලා කියන්නේ. ඒතර සිංක් කාබන් කෝෂය එහෙම නැත්නම් ලෙක් ලාන්ච් කෝෂයක වෝල්ටීයතාවය වෝල්ට් 1.5යි. අපි කලින් අර කතා කරපු ඩබල් A ත්‍රිබල් A C type සහ D type කියන බැටරි ඔක්කොම අඩං අයත් වන්නේ සිංක් කාබන් එහෙම නැත්නම් ලෙක් ලාන්ච් කෝෂ ගණනේ. ඊළඟ වර්ගය තමයි ශාරීරීය වියලි කෝෂ. අපි කිව්වා ඇල්කලයින් බැටරිස් කියලා. ඇල්කලයින් බැටරි එකත් වෝල්ටීයතාවය වෝල්ට් 1.5යි. නිකල් කෝෂ බොහෝ විට භාවිතා වන කුඩා ප්‍රමාණයේ සෙල්ලම් බඩු වල සහ මුල් කාලයව ජංගම දුරකථන වල බැටරි වල භාවිතා වන නිකල් කෝෂ. එතන නිකල් කෝෂයක විද්‍යුත් ගාමක බලය වෝල්ට් 1.2ක් වෙනවා. ඒ වගේම නිකල් කැඩ්මියම් කෝෂ තියෙනවා. නිකල් කැඩ්මියම් කෝෂ වල වෝල්ටීයතාවය වෝල්ට් 1.2ක් වෙනවා. මෙන්න මේ අගේ නම් ඔයාලා හොඳට මතක තියාගන්න ඕනේ අකියා. ඊයම් අම්ල කෝෂයක නැත්නම් ලෙඩ් ඇසිඩ් කෝෂයක සරලවම කිව්ව කාර් බැටරි එක නැත්නම් මෝටර් බැටරි එක වෝල්ටීයතාවය වෝල්ට් 2ක් වෙනවා. හොඳටම විශ්වාසද? ඊයම් අම්ල කෝෂයක තමයි වෝල්ටීයතාවය වෝල්ට් 2ක් වෙන්නේ. බැටරියේ වෝල්ටීයතාවය වෙනවා කීයක්ද? සාමාන්‍යයෙන් කාර් එකකට භාවිතා කරන වෑන් එකකට භාවිතා කරන මෝටර් බැටරි එක වෝල්ටීයතාවය වෝල්ට් 12ක්. නම් ඒ වෝල්ට් 12 හැදෙන්නේ එකිනෙකට ශ්‍රේණිගත කරන ලද ඊයම් අම්ල කෝෂ 6ක් මගින්. ෂෙල් 6ක් තියෙනවා ලහලදෙන්නේ. මෝටර් බැටරි එක තියෙනවා ෂෙල් 6ක්, සාමාන්‍ය කාර් බැටරි එක. ඒ ෂෙල් 6 මගින් තමයි ඒ ෂෙල් 6 ශ්‍රේණිගතව සම්බන්ධ කිරීමෙන් තමයි 2 වෝල්ට් 6ක් තියෙනවා. එතකොට 2 වැඩි කිරීම 6 කියලා කියන්නේ 12 වෝල්ට් හදාගන්න මේ විදිහට. ඒ වගේම අර යතුරු බැදි වල භාවිතා කරන කුඩා ප්‍රමාණයේ බැටරිය. එතකොට ඒකත් ඊයම්ල කෝෂයක්. ඒකේ තියෙනවා ෂෙල් 3ක්. එතකොට ඒකේ ෂෙල් 3ක් තියෙන නිසා තමයි 6 වෝල්ට් වෙලා තියෙන්නේ යතුරු බැදි සඳහා භාවිතා කරන මෝටරක බැටරිය. ඒතරවල මතක තියාගන්න ඊයම්ල කෝෂයක අග්‍රතර වෝල්ටීයතාවයේ වෝල්ට් 2ක් වෙනවා. ඒ වගේම මර්කරි ඔක්සයිඩ් කෝෂ තියෙනවා. මර්කරි ඔක්සයිඩ් කෝෂ දැන් වර්තමානයේ වැඩි නිෂ්පාදනය කරන්නේ නැහැ. ඒකට හේතුව මර්කරි පරිසරයට බැහැර වීම නිසා පරිසර දූෂණය වැඩි වෙන නිසා මර්කරි ඔක්සයිඩ් කෝෂ එකත් විද්‍යුත් ගාමක බලය වෝල්ට් 1.5ක් වෙනවා. සිල් ඔක්සයිඩ් කෝෂත් තියෙනවා. සිල් ඔක්සයිඩ් කෝෂයක මිල විද්‍යුත් ගාමක බලය වෝල්ට් 1.5ක් වෙනවා. ඒවයි අගයන් නම් ඉදරම් මතක තියාගෙන ඉන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඊළඟට තියෙනවා ලිතියම් කෝෂ. වර්තමානයේ නම් බොහෝ ජංගම දුරකථන වල බැටරිය ලිතියම් කෝෂයක් තියෙන්නේ. එතකොට ලිතියම් කෝෂයක විද්‍යුත් ගාමක බලය වෝල්ට් 3ක් වෙනවා.
ලිතියම් අයන් කෝෂ තියෙනවා ලිතියම් අයන් කෝෂ කියලා කියන්නේ ලිතියම් අයන් කෝෂ කියලා කියන්නේ ඒවා බහුලව භාවිතා කරන්නේ හයිබ්‍රිඩ් බැටරි වල එතකොට හයිබ්‍රිඩ් බැටරි වල භාවිතා කරනවා ලිතියම් අයන් සහ ලිතියම් ෆොස්ෆේට් වර්ගයේ කෝෂ ලිතියම් අයන් කෝෂක විද්‍යුත්කාමක බලය වෝල්ට් 3.7ක් වෙනවා ඒ වගේම ලිතියම් ෆොස්ෆේට් වර්ගයේ කෝෂයක විද්‍යුත්කාමක බලය වෝල්ට් 3.3ක් වෙනවා මේ අගයන් දුර පොඩ්ඩක් ඔයාලා මතක තියාගන්න මොකද නිතර පොඩ්ඩක් අහන වෝල්ටීතාවයන් ටිකක් තමයි මේ වෝල්ටීතාවයන් ලිතියම් කෝෂවල වෝල්ටීතාවය වෝල්ට් 3යි ලිතියම් අයන් කෝෂයක වෝල්ටීතාවය වෝල්ට් 3.7යි ලිතියම් ෆොස්ෆේට් කෝෂයක වෝල්ටීතාවය වෝල්ට් 3.3යි ඊළඟට බලමු ලිතියම් මැංගනීස් කෝෂ ලිතියම් මැංගනීස් කෝෂවල විද්‍යුත්ගාමක බලයත් වෝල්ට් 3.7ක් වෙනවා ඒ වගේම මෙටල් හයිඩ්‍රයිඩ් කෝෂවල වෝල්ටීතාවය වෝල්ට් 1.2ක් විතර නම් මේවා අත්වරලෝසු බැටරි වල වගේ තියෙන්නේ මෙටල් හයිඩ්‍රයිඩ් කෝෂ ඒ වගේම ප්‍රසදිය කෝෂ එහෙම නැත්නම් මර්කරි බැටරිස් තියෙනවා ඒවත් දැන් වර්තමානයේ වැඩි නිෂ්පාදනය වෙන්නේ නැහැ ඒකට හේතුව ප්‍රසදිය පරිසරයට බැහැර වෙනවා කෝෂ ඉවත් කිරීමේදී ඒ නිසා එතකොට ඒ බැටරි එකත් වෝල්ටීතාවයේ වෝල්ට් 1.4ක් වෙනවා මේව භාවිතා කරනවා විශේෂයෙන්ම අත්වරලෝසු උඩා ප්‍රමාණය අර සෙල්ලම් බඩ වල පුංචි බෙහෙත් පෙත්තක් වගේ සයිස් එකේ බැටරි තියෙන ඒව හදලා තියෙන්නේ බොහෝ විට මෙටල් හයිඩ්‍රයිඩ් සහ ප්‍රසදිය මර්කරි ඔක්සයිඩ් වගේ අමුද්‍රව්‍ය භාවිතා කරනවා එතකොට බලමු කෝෂ සහ බැටරියක් අතර වෙනස. එතකොට කෝෂයක් සහ බැටරියක් අතර වෙනස කියලා කියන්නේ කෝෂ කිහිපයක එකතුවක් තමයි අපි බැටරියක් විදිහට හඳුන්වන්නේ. ප්‍රාථමික කෝෂ හෝ ද්විතීක කෝෂ කිහිපයක් ශ්‍රේණිගතව හෝ සමාන්තරගතව සම්බන්ධ කිරීමෙන් තමයි අපි මේ බැටරිය අසරමක් සකස් කරගන්නේ. ඒ වගේ කෝෂ කිහිපයක එකතුවක් අපි හඳුන්වනවා බැටරියක් එහෙම නැත්නම් බැටරි බෑග් එකක් කියලා. එතකොට කෝෂ සම්බන්ධ කරන්න පුළුවන් ක්‍රම කිහිපයක් තියෙනවා. එකක් තමයි සමාන්තරගතව සම්බන්ධ කරන්න පුළුවන්. අනිත් ක්‍රමය තමයි මොකක්ද ශ්‍රේණිගතව සම්බන්ධ කරන්න පුළුවන්. එතකොට කෝෂ සම්බන්ධ කරන්න පුළුවන් ප්‍රධාන ක්‍රම දෙකයි. මොකක්ද එක ක්‍රමයක්? සමාන්තරගතව සම්බන්ධ කරන්න පුළුවන්. අනිත් ක්‍රමය මොකක්ද? ශ්‍රේණිගතව සම්බන්ධ කරන්න පුළුවන්. හරි. එතකොට මේක කෝෂවල විතරක් නෙමෙයි පුතේ. ප්‍රතිරෝධක ගත්තත් සම්බන්ධ කරන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා. මොකක්ද? සමාන්තරගතව සහ ශ්‍රේණිගතව. දාරිත්‍රක ගත්තත් සම්බන්ධ කරන්න පුළුවන් ක්‍රම දෙකයි. ශ්‍රේණිගතව සහ සමාන්තරගතව. ඒ වගේම ප්‍රේරක ගත්තත් ප්‍රේරක සම්බන්ධ කරන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා මොනවද? ශ්‍රේණිගතව සහ සමාන්තරගතව. එතකොට කෝෂ සමාන්තරගතව සම්බන්ධ කළාම වැඩි කාලයක් ධාරාව ලබා ගන්න පුළුවන්. කෝෂ සමාන්තරගතව සම්බන්ධ කළාම වැඩි ධාරා වැඩි කාලයක් ධාරාව ලබා ගන්න පුළුවන්. ධාරාව වැඩි ලබා ගන්න පුළුවන් නෙමෙයි වචනේ සිංහල තේරුම හොඳට බලන්න. මොකක්ද? ධාරාව වැඩි කාලයක් ලබා ගන්න පුළුවන් කෝෂ සමාන්තරගතව සම්බන්ධ කරගෙන. මොකක්ද මේ සමාන්තරගත සම්බන්ධයක් කියලා කියන්නේ? සමාන්තරගත සම්බන්ධයක් කියලා කියන්නේ පුතේ කෝෂයක කෝෂ කිහිපයක් ගත්තාම කෝෂ කිහිපයේම ධනාග්‍ර වෙනමත් ඍණාග්‍ර වෙනමත් සම්බන්ධ කළාම අපි කියනවා ඒක මොකක්ද සමාන්තරගත සම්බන්ධයක් කියලා. සමාන්තරගත සම්බන්ධයකදී කෝෂ මොකද වෙන්නේ? කෝෂවල ධනාග්‍ර වෙනමත් ඍණාග්‍ර වෙනමත් සම්බන්ධ වෙනවා. එහෙමනම් මේ සියලුම කෝෂවල ධන හා ඍණාග්‍ර අතර විද්‍යුත්කාමක බලය එකම අගයක් ගන්නවා. එහෙනම් සමාන්තරගත විදියට බැටරිය සරමක් හදද්දී අපිට සිද්ධ වෙනවා එකම වෝල්ටීයතාවයේ තියෙන සහ එකම ධාරිතාවයක් එකම විද්‍යුත් ධාරිතාවයක් තියෙන يعني ඇම්පියර් පය ගන්න සමාන එකම වෝල්ටේජ් එකක් තියෙන බැටරි භාවිතා කළා තමයි අපිට සමාන්තරගත බැටරි පැක් එකක් හදා ගන්න පුළුවන්. එහෙම හදාගත්ත බැටරි පැක් එකකින් වැඩි කාලයක් එකම ධාරාවක් ලබා ගන්න පුළුවන්. අපි හිතමු AA ප්‍රමාණයේ බැටරි තුනක් අපි සමාන්තරගතව සම්බන්ධ කරලා අපි බැටරි පැක් එකක් හදාගත්තොත් තනි බැටරියකින් ගන්නවට වඩා වැඩි කාලයක් එම ධාරාව සපයන්න පුළුවන් පරිපථයකට බැටරි තුනක් සමාන්තරගතව සම්බන්ධ කළා. නැත්නම් සමාන්තරගත කිරීමේදී බැටරියේ ධාරිතාවයත් වෝල්ටීයතාවයත් අනිවාර්යයෙන්ම සමාන වෙන්න ඕනේ. එතන බැටරියක් ශ්‍රේණිගතව සම්බන්ධ කරනවා කියලා කියන්නේ මොකක්ද? එක් බැටරියක ධනාග්‍රය අනිත් බැටරියේ ඍණාග්‍රයත් එක්ක සම්බන්ධ වෙනවා. ඊළඟ බැටරියේ ධනාග්‍රය ඊළඟ බැටරියේ ඍණාග්‍රයත් එක්ක සම්බන්ධ වෙනවා. මේ විදිහට සරලව කිව්වොත් එහෙම ඉස්සරහා පැත්තයි පස්ස පැත්තයි ඉස්සරහා පැත්තයි පස්ස පැත්තයි විදිහට සම්බන්ධ වෙලා ගියොත් එහෙම බැටරි පැක් එකක් අපි ඒක හඳුන්වනවා මොකක් කියලාද? ශ්‍රේණිගත සම්බන්ධයක් කියලා. ධන ඍණ ඔය ආදී වශයෙන් විදිහට අපි සම්බන්ධ කරගෙන ගියොත් එහෙම බැටරි පැක් එකක් අපි ඒක හඳුන්වනවා ශ්‍රේණිගත සම්බන්ධයක් කියලා. එතකොට මේ ශ්‍රේණිගත සම්බන්ධයකදී මේ හැම බැටරියක් කරාම යන කරන්ට් එක එක හා සමානයි. කියන්නේ හැම බැටරියක් කරාම එකම කරන්ට් එකක් ගමන් කරනවා ශ්‍රේණිගත සම්බන්ධයකදී. එතකොට පරිපථයක බැටරි ශ්‍රේණිගත කිරීමෙන් අපි බලාපොරොත්තු වෙන්නේ වැඩි වෝල්ටීයතාවයක් ලබා ගන්න. අපි විදුලි
කෝෂ දෙකක් දාන්න පුළුවන් ටෝච් තියෙනවා. කෝෂ තුනක් දාන්න පුළුවන් ටෝචුත් තියෙනවා. කෝෂ හතරක් දාන්න පුළුවන් ටෝචුත් තියෙනවා. ඒතර වැඩි ආලෝකයක් ගන්න පුළුවන් මොන කෝෂ මේකද? කෝෂ හතරක් තියෙනකොට වැඩි ආලෝකයක් ගන්න පුළුවන්. ඇයි? වැඩි වෝල්ටේජ් තාවයක් ගන්න පුළුවන් ශ්‍රේණිගත කළාම. එහෙනම් බැටරි බෑග් එකක් අපි දැමු 1.5 බැටරි තුනක් ශ්‍රේණිගත කළා හදුවොත් එහෙම අපිට ගන්න පුළුවන් වෝල්ට් 4.5ක වෝල්ටියතාවයක් අග්‍රතරේ. හරිද? එතකොට ඒ 4.5ක වෝල්ටියතාවය ගද්දී මේ බැටරි 4 හරහා බැටරි 3 හරහාම එකම ධාරාවක් ගලාගෙන යනවා. නමුත් අපි කලින් කිව්ව විදිහට බැටරි 3ක් සමාන්තරගතව සම්බන්ධ කළාම ධාරාව සමානුපාතිකව එක් එක් බැටරියේ ධාරිතාවයට සමානුපාතිකව බෙදෙනවා. සමාන ප්‍රමාණයේ ධාරිතාව දිනේම මම සම්බන්ධ කරනවා කියලා කිව්වේ එහෙමනම්. හොඳනේ මේ බැටරියනොත් අපි පරිපථයට ලබා ගන්න ධාරාව අයින I වලින් තුනෙන් එකක් ගන්නවා එක බැටරියකින්, I වලින් තුනෙන් එකක් ගන්නවා අනිත් බැටරියෙන්, අනිත් බැටරියෙන් ගන්නවා I වලින් තුනෙන් එකක්. කොහොම සම්බන්ධ කළොත්ද? සමාන්තරගතව සම්බන්ධ කරලා. ශ්‍රේණිගතව සම්බන්ධ කළොත් වෙන්නේ වෝල්ටියතාව අගයන් ටික එකතු වෙලා අපිට අග්‍ර අතරින් වැඩි වෝල්ටියතාවයක් ගන්න පුළුවන් බැටරි පැක් එකක් ශ්‍රේණිගතව සම්බන්ධ කිරීම වගේ. හරි, ඊළඟට අපිට කතා කරන්න තියෙන්නේ පාලන උපක්‍රම ගැන. පාලන උපක්‍රම ගැන කතා කරලා අපි අද පාඩම ඉවර කරමු. පාලන උපක්‍රම යටතේ විශේෂම සාකච්ඡා කරන්නේ විදුලි පරිපථයකට භාවිත කරන ස්විච් එකගෙන. උතර විදුලි පරිපථයක ධාරාව ගැලීම නැවැත්වීම හෝ ධාරාව ගැලීමට සැලැස්වීම, එනත්තම් ස්විච් එකක් විදුලි පරිපථයක් ඔන් කිරීම හෝ ඕෆ් කිරීම. ඔන් කිරීම කියලා කියන්නේ සංගෘත කිරීම, ඔන් කිරීම කියලා කියන්නේ සංගෘත කිරීම, ඕෆ් කිරීම කියලා කියන්නේ පරිපථයේ විවෘත කිරීම. එතකොට මේ දේ කිරීම සඳහා භාවිත කරන උපාංග අපි හඳුන්වනවා මොනවද? පාලන උපක්‍රම කියලා. ඒ වගේම ධාරාව ගලා යන දිශාව වෙනස් කරන ඒවත් අපි හඳුන්වනවා පාලන උපක්‍රම කියලා. එහෙනම් විද්‍යුත් පරිපථයක ධාරාව ගැලීම නැවැත්වීම හෝ නැවැත්වීමට හෝ ගලා යාමට සැලැස්වීමට, එහෙම නැත්නම් ඔන් කිරීමට සහ ඕෆ් කිරීමට සහ ධාරාව ගලා යන දිශාව වෙනස් කිරීමට භාවිත කරනවා මොනවද? ස්විච්. මේ ස්විච් අපි ප්‍රධාන වශයෙන් හඳුන්වනවා මොනවද කියලාද? පාලන උපක්‍රම කියලා. එහෙනම් පාලන උපක්‍රම වර්ගයක් තමයි ස්විච් කියලා කියන්නේ. අපි ප්‍රධාන වශයෙන් අපේ විෂය නිර්දේශයේ හම් වෙන ස්විච් වර්ග කිහිපයක් පිළිබඳව මෙතෙන්දී කෙටියෙන් සාකච්ඡා කරමු. එක් වර්ගයක් තමයි මොකක්ද? තනි ද්‍රව තනි මං ස්විච් එක. සිංගල් පෝල් සිංගල් තෝට් SPST ස්විච් එක. SPST ස්විච් එකේ පුතේ අග්‍ර දෙකක් තියෙනවා. මොනවද තියෙන්නේ? අග්‍ර දෙකක් තියෙනවා. මේ අග්‍ර දෙක හරහා අපි දැන් මෙයාට සජීවී රැහෙන එනවා නම් මේ සජීවී රැහෙන කැඩීමකට ලක් කරලා ඊළඟට මේ සජීවි රැහන කන්ටිනියු වෙන එක තමයි මේකෙදි වෙන්නේ. එතකොට SPST ස්විච් එකකින් වෙන්නේ මොකක්ද? එක් රැහනක් සම්බන්ධ කිරීම සහ විසන්ධි කිරීමට අපි භාවිත කරන්නේ තනි ද්‍රව තනි මං ස්විච්. ද්‍රවයක් කියලා කියන්නේ අපි දන්නවා සාමාන්‍යයෙන් ගෙදරට එන කරන්ට් එකේ ද්‍රව දෙකක් තියෙනවානේ. ලයිව් එකක් තියෙනවා, නියුට්‍රල් එකක් තියෙනවා. එහෙනම් මේකේ මොකක් හරි එක ද්‍රවයක් කැඩීමට භාවිත කරන ස්විච් අපි හඳුන්වනවා මොකක්ද? තනි ද්‍රව තනි මං ස්විච් කියලා. එහෙනම් අපේ ගෙදර තියෙනව නේද සාමාන්‍ය ලයිට් පහක් විතර ඔපරේට් කරන පුළුවන් ස්විච් එකක් තියෙනවා පැනල් එකේ. ඒ ස්විච් එකේ තියෙන්නේ පුතේ හොඳට මතක තියාගන්න තනි ද්‍රව තනි මං ස්විච් පහක් තමයි තියෙන්නේ. ඒ කියන්නේ මේ පරිපථයේ එක් එක් බල්බ් එකට යන ලයින් එක තනි තනිව විසන්ධි කිරීම තමයි මේකේ සිද්ධ වෙන්නේ. එහෙනම් ඒකේ තියෙන්නේ මොනවද? තනි ද්‍රව තනි මං ස්විච් පහක් තමයි තියෙන්නේ. සාමාන්‍ය ස්විච් පැනල් එක භාවිත කරන ස්විචස් වල. ඊළඟට අපි කතා කරන්න යන්නේ තනි ද්‍රව ද්වි මං ස්විච් එක. මොකක්ද? තනි ද්‍රව ද්විමන් ස්විච්. සිංගල් පෝල් ඩබල් ත්‍රෝඩ් එහෙම නැත්නම් කෙටියෙන් කියනවා SPDT ස්විච් එකක් කියලා. දැන් මේකේ තියෙන්නේ තනි ද්‍රවයයි. මෙයාට දෙන්න පුළුවන් එක්ක ලයිව් එක හෝ නියුට්‍රල් එක. බොහෝ විට අපි ස්විච් එකට දෙන්නේ මොන අක්‍රියද? සජීවී අක්‍රිය. නැත්නම් ලයිව් වයර් එක තමයි අපි ස්විච් එකට ගෙනල්ලා දෙන්නේ. මේ ස්විච් එකට අපි සජීවී රැහැන සම්බන්ධ කළාම හොඳට බලන්න මේ ස්විච් එක දිහා. මේ ස්විච් එකේ තියෙනවා අග්‍ර කීයක්ද? 3ක්. එහෙනම් අපිට ඩේසියම ස්විච් එක මොකද්ද කියලා අඳුරගන්න පුළුවන් මේ අග්‍රගාණි. අග්‍ර 3ක් තියෙනකොට ඒ ස්විච් එක මොකද්ද? බොහෝ විට තනි ද්‍රව ද්විමන් ස්විච් එකක් වෙනවා. මේ ලයිව් එක සජීවී රැහැන මේ මාර්ගයේ ඇවිල්ලා මෙතෙන්ට ආවහම මෙන්න මේ ස්විච් එක මගින් මේක මාර්ග දෙකකට යොමු කරනවා. මෙන්න මේ කරන්ට් එක මේ සජීවී රැහැනාම මේක උඩ පොසිෂන් එකට දැම්මම එක මාර්ගයක කරන්ට් එක යනවා. යට පොසිෂන් එකට දැම්මම තව මාර්ගයක කරන්ට් එක යනවා. එහෙනම් මේක තමයි SPSD ස්විච් එකේ ක්‍රියාකාරීත්වය. නම් මේක භාවිත කරන බුද්ධිය අපි ඉස්සරහට කතා කරනවා දෙමන් වහරු පරිපථය කියන්නේ. නැත්නම් 2-way ස්විච් එකක් කියලා කතා කරනවා. 2-way ස්විච් එකකදී භාවිත කරන්නේ SPDT වර්ගයේ ස්විච් එකක්. ඒක අපි හඳුන්වන දිගනම තමයි තනි ද්‍රව ද්විමන් ස්විච්. විශේෂයෙන්ම පඩිපෙලක් වගේ එකක පඩිපෙල පාමුලදී අපි ලයිට් එක ඔන් කළාම පඩිපෙල දාලා තියෙන
ආයේ පඩිපෙළ උඩට ගියාම ලයිට් එක ඕෆ් කරන්න තව ස්විච් එකක් දානවා. එතකොට මේ එකම ලයිට් එක ස්ථාන දෙකකින් පාලනය කරනවා. පාලනය කිරීමේදී භාවිත කරන දෙමන් ස්විච්. ඒ දෙමන් ස්විච් සඳහා භාවිත කරන්නේ තනි ද්‍රව ද්විමන් වර්ගයේ ස්විච්. ඊළඟට අපි බලමු ඊළඟ ස්විච් වර්ගය තමයි මොකක්ද? තනි ද්‍රව තනිමන් ස්විච්. තනි ද්‍රව තනිමන් ස්විච්. ඩබල් පෝල් සිංගල් තෝඩ් ස්විච්. නැත්නම් අපි කෙටියෙන් හඳුන්වනවා DPST. ඒතර DPST ස්විච් එකක් ඔයාලා ගෙදරත් ඇති අනිවාර්යයෙන්ම. අපි දන්නවා අපේ ගෙදර තියෙනවා අර විදුලි මීටරෙන් පස්සේ ගේ ඇතුලේ තියෙන කන්සියුමර් බොක්ස් එකක්. කන්සියුමර් බොක්ස් එකක් කියලා කියන්නේ පාරිභෝගික එකක. එහෙම නැත්නම් අපි ඒක හඳුන්වනවා විභේදුම් පෙට්ටිය කියලා හඳුන්වනවා, ඩිස්ට්‍රිබියුෂන් බෝඩ් එක කියලා හඳුන්වනවා. එතන මේ විභේදුම් පෙට්ටිය තුල තියෙනවා මේන් ස්විච් එකනේ. අපි ගෙදර විදුලි පරිපථයේ මොකක් හරි අලුත් වැඩියාවක් කරද්දී මේන් ස්විච් එක ඕෆ් කළා තමයි අලුත් වැඩියාවකට ඉදු කරන්නේ. එතකොට මේන් ස්විච් එකේ අග්‍ර තියෙනවා පුතේ හතරක්. අග්‍ර හතරක් තියෙනවා. ඒ අග්‍ර හතරෙන් අග්‍ර හතර භාවිතා වෙන්නේ මේ විදිහටයි. ලයිව් එක සහ නියුට්‍රල් එක සම්බන්ධ කරලා තමයි එක අග්‍ර දෙකක් භාවිතා වෙන්නේ. ඒකෙන් අනිත් පැත්තට ලයිව් එක නියුට්‍රල් එකයි පාස් කරන තමයි ඊළඟ අග්‍ර දෙක භාවිතා වෙන්නේ. එහෙමනම් ද්වි ද්‍රව කියන්නේ සජීවි සහ උදාසීන රැහන් දෙකම එකවර විසන්ධි කිරීම සිදු කරන. එතකොට ඒක අපි හඳුන්වනවා ත්‍රිවි ද්‍රව තනිමන් ස්විචයක් කියලා. නම් මේකේ මේ ලයිව් එක ගත්තොත් ලයිව් එකට සම්බන්ධ වෙන්න තියෙන එක පාත් එකයි. එහෙනම් තියෙන තනි මගයි. ද්‍රව දෙකක් තිබ්බට යන්න පුළුවන් පාරවල් තියෙන එකයි. එතකොට මේකේ නියුට්‍රල් එක ආවා. නියුට්‍රල් එකටත් යන්න තියෙන එක පාරයි. එහෙනම් මේක හඳුන්වන මොකක් කියලාද? ද්වි ද්‍රව තනිමන් ස්විචයක් කියලා. ද්වි ද්‍රව තනිමන් ස්විච එක අග්‍ර හතරක් තියෙනවා. මේ ජාතිය ස්විච් එකක් තමයි අපේ ගෙදර විබෙදුම් පෙට්ටියේ මේන් ස්විච් එක විදිහට භාවිතා වෙන්නේ. ඒ වගේම RCCB ස්විච් එක විදිහට භාවිතා වන්නේ ද්වි ද්‍රව තනිමන් වර්ගයේ ස්විචයක්. එහිදී එක බටන් එක, එහෙම නැත්නම් එක ලීවර් එක ඉහළ පහළ දැමීමේදී මේ පරිපථය සංවෘත වීම සහ විවෘත වීම, එහෙම නැත්නම් ඔන් වීම සහ ඕෆ් වීම සිද්ධ වෙනවා. මේ වචන පොඩ්ඩක් කුරු කරගන්න. පරිපථයක් සංවෘතයි කියලා කියන්නේ ඔන්, පරිපථයක් විවෘතයි කියලා කියන්නේ ඕෆ්. ඊළඟ වර්ගය තමයි පුතේ තනි, මේ නම වැරදි මෙතන තියෙන, මට හදන්න බැරි වුණා මට ස්ලයිඩ් එකේ. මෙයාගේ නම වෙන්නේ පුතේ තනි ද්‍රව බහුමන් ස්විච්. මොකද්ද තනි ද්‍රව බහුමන් ස්විච්? කියන්නේ එක ද්‍රවයයි තියෙන්නේ ලයිව් එක හරි නියුට්‍රල් එකක් තමයි මෙතන සම්බන්ධ කරන්නේ. බොහෝ විට අපි ලයිව් එක සම්බන්ධ කරන්නේ ලයිව් එක යවන්න පුළුවන් පාත් එකකට නෙමෙයි දෙකකට වඩා වැඩි ගණනක් තියෙනවා. දෙකක් තිබ්බොත් අපි හඳුන්වන්නේ සිංගල් පෝල්, සිංගල් තෝට්, ඩබල් පෝල් කියලා හඳුන්වන්නේ SP DD කියලා හඳුන්වන්නේ. එහෙනම් මේකේ අග්‍ර එක අග්‍රයකට සාපේක්ෂව සම්බන්ධ කරන්න පුළුවන් ස්ථාන දෙකකට වඩා වැඩියෙන් දිනවා. බොහෝ විට විදුලි බංකාවේ තියෙන විදුලි බංකාවට අපි භාවිත කරනවානේ කන්ට්‍රෝල් එක. ඒ කන්ට්‍රෝල් එකේ තියෙන්නේ මෙන්න මේ විදිහේ ස්විචයක්. තේරීම් කීපයක් තියෙනවා. ඒ වගේ තේරීම් කීපයක් තියෙන ස්විචයක් අපි හඳුන්වනවා මොකක්ද? තනි ද්‍රව බහුමන් ස්විචයක් විදියට. තනි ද්‍රව බහුමන් ස්විචයක් විදියට අනිත් ස්විච වර්ගය තමයි පුතේ තනි ද්‍රව ද්විමන් ස්විච. මොකක්ද? තනි ද්‍රව ද්විමන් ස්විච. නම් තනි ද්‍රව, sorry, අනිත් වර්ගය වෙන්නේ එබුම් ස්විච. මෙන්න මේකේ නම වැරදි. නම මොකක්ද? එබුම් ස්විච. එබුම් ස්විච ප්‍රධාන වශයෙන් පුතේ වර්ග දෙකක් තියෙනවා. එක් වර්ගයක් තමයි සාමාන්‍යයෙන් සංවෘත. සාමාන්‍යයෙන් සංවෘත. Normally open. මොකක්ද ඒක හඳුන්වන්නේ? Normally open කියන. සාමාන්‍ය අවස්ථාවේ පරිපථයේ සම්බන්ධ වෙලා තියෙනවා නම් අපි සම්බන්ධ වෙච්ච විදිහට තියෙන push button switch එකක් අපි හඳුන්වනවා සාමාන්‍යයෙන් සංවෘත push button switch එකක් කියලා. ඒ වගේම තව වර්ගයක් තියෙනවා සාමාන්‍යයෙන් විවෘත. සාමාන්‍යයෙන් විවෘත කියලා කියන්නේ normally open කියන එක. normally open සහ normally close කියලා වර්ග දෙකක් තියෙනවා ඉබුම් switch වල. ඒතර සාමාන්‍යයෙන් normally open කියන එකේ අදහස සාමාන්‍ය අවස්ථාවේ විවෘත. සාමාන්‍ය අවස්ථාවේ විවෘතයි කියන එකේ අදහස විවෘත අවස්ථාවේ පරිපථය හරහා ධාරාව ගැලීම සිද්ධ වෙන්නේ නැහැ. අපේ ගෙදර දාලා තියෙන bell switch එක මේ ජාතිය switch එකට උදාහරණයක්. මොකද normally open වර්ගයේ switch එකක් තමයි අපේ ගෙදර දාලා තියෙන bell switch එක. එතන bell switch එක press කරනකොට තමයි bell එක ring වෙන්නේ. අනිත් වෙලාවට ring වෙන්නේ නැහැ. එතන normally open වර්ගයේ switch එකක් තමයි bell switch එක. normally close වර්ගයේ ඉබුම් switch එක ගොඩක් වෙලාවට භාවිත කරන්නේ panel board වල. අලා දැකලා ඇති ඔය මොනවද දව ඉරණ ස්ථාන වල, ඒ වගේම b mold වල වගේ තැන් වල දාලා තිනා panel එක ලයිට් එකක් තියෙනවා. අපිට හදිස්සිය පවර් ඔෆ් කරන්න ඕන නම් කරන්නේ අර ගිහිල්ලා පත් වෙන ලයිට් එක තියෙනවත් එක ප්‍රෙස් කරන බටන් එකක් තියෙනවා. ඒ බටන් එක ප්‍රෙස් කළාම ඒ පරිපථය නිවෙනවා. එහෙනම් මොකද වෙන්නේ? මේ පරිපථය සාමාන්‍ය අවස්ථාවේ තියෙන සම්බන්ධ වෙලා අපි ඒක හඳුන්වනවා normally
ක්ලෝස් කියලා. නෝමලි ක්ලෝස් කියලා කියන්නේ සාමාන්‍යයෙන් සංහෘත අවස්ථාව. එහෙම නැත්නම් ස්විච් එකක් විදිහට කතා කරලා ස්විච් එකේ ඔන් අවස්ථාව. එතකොට මේක එබුවහම් වෙන්නේ ස්විච් එක විසන්දි වීම. මේ විදිහට එබුම් ස්විච් වර්ග දෙකක් තියෙනවා, නෝමලි ඕපන් සහ නෝමලි ක්ලෝස් විදිහට. එතකොට ඕක තමයි අපිට ස්විච් යටතේ මේ විෂය නිර්දේශ අපිට සාකච්ඡා කරන්න තියෙන්නේ. අද පාඩම අපි මෙතනින් නවත්තමු.